හර්ෂද සිල්වා ජනාධිපතිවරණය අභිමුවත් සමගේ ජනබල වේගේ යම් චෝදනාවන්ට එල්ල වුණා. මෙයා මෙහෙම වැඩ කටයුතු කරනවා, මෙයා දරුණු ලෙස රනිල්ව විවේචනය කරන්නේ අරකයි මේකයි කිව්වා. හැබැයි යම් යම් තැන්වල කාගේවත් පැත්තක අන්තගාමී නොවි හර්ෂ සාධනීයව කතා කරන ආකාරය දක්නට ලැබුණා. හොඳ දෙයට හොඳයි කියන්න ඕනේනේ, අඩුපාඩු තියෙන ගමන් තියෙනකොට විවේචනය කරනවා වගේම. හරි අන්තගාමි වෙලා සමහරු මේ සමගි ජන බලවේගයේ කියපු හැටි පම්පෝරි ගහපු හැටි. ඇත්තටම හර්ෂයෙන්ම පම්පෝරි ගහනවා දැක්කේ නෑ, හර්ෂ සාධනීයව කතා කරනවා දැක්කේ. මාව කොළඹින් පැරදවීමේ කුමන්ත්‍රණයක් සචිත්‍ර පෙරේරලියන්. එළඹෙන ඡන්දයෙන් තමා පරාජය කර කොළඹින් පාර්ලිමේන්තුවට යෑම වැළැක්වීමේ කුමන්ත්‍රණයක් දියත් වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා බොරැල්ල සමගි ජනසන්ධාන ප්‍රධාන කාර්යාලය පැවති මාධ්‍යාමුවකදී කියනවා. සියලු දෙසින් තමාට පහර දෙන්නේ මහා මැතිවරණයේදී තමාව කෙසේ හෝ පරාජය කිරීමට බව ඔහු කියනවා. සමුක සාකච්ඡාවකදී පක්ෂය තුළ අර්බුද ඇති බව තමන් ප්‍රකාශ කර ඇතැයි කීම බොරුවක් දැයි මාධ්‍යවේදීන් එම මාධ්‍යමයේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව කියනවා. මේ අනුව තමන් එවැනි සමුක සාකච්ඡාවක් නොකළ බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියනවා. හර්ෂද සිල්වා පාර්ලිමේන්තු යෑම නැවැත්වීමට කිසියම් පිරිසක් කටයුතු කරමින් නැති බවත් එම උත්සාහයන් ඉදිරි මැතිවරණයෙන් බලමු යනුවෙන්ද ඔහු වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. මේ හර්ෂ ඔයා කියන්න ඕනි, කෙලින් කියන්න කවුද ආව පාර්ලිමේන්තු යන්නේක වළක්වන්නට කුමන්ත්‍රණය කරන්නේ? එක පක්ෂය ඇතුළෙන් වෙන කුමන්ත්‍රණයක්ද? හරි නම කෙලින් කියන එක නීතිමය ගැටලුවක් නම් ඒ නම් දැනෙන්න කියන්න. නීතිමය ප්‍රශ්නයක් ඔබට එනවා නම් ඉංගියක් දෙන්න පුරවැසියාට කවුද ඔබට මෙහෙම සිද්ධ කරන්නට හදන්න කියලා. දැන් පරාජය වුණු පක්ෂයක අභ්‍යන්තරයේ හුටස් පටස් කොයි තරම් තියෙනවදනේ? එහෙම කියන හර්ෂ මෙන්න මෙහෙමත් කියලා තියෙනවා. IMF කතාව. IMF ගිවිසුම වෙනස් නොකර ජාතික ජනබලවේ ගාණ්ඩුව ක්‍රියාත්මක කරනවා. සචිත්‍ර පෙරේර වාර්තා කරන්න. ජනතාවට සහන දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩස්ථාන වෙනස් කරන බවට ලබා දුන් ජාතික ජනබලවේග පොරොන්දු ජනාධිපතිවරණ ජයට පසු වෙනස් වී ඇතැයි සමගි ජනබලවේග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මාධ්‍යාමුවකදී කියනවා. පවතින IMF ගිවිසුම වෙනස් නොකර ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ ආණ්ඩුව තීරණය කර ඇති බවත් ආචාර්යවරයා සඳහන් කළා තියෙනවා කියලා වැඩිදුරටත් වාර්තා කරනවා. මෙන්න ජාතික ජනබලවේග ආණ්ඩුව හර්ෂ කරන ප්‍රකාශයට උත්තරයක් දෙන්න පුළුවන්. IMF ගිවිසුම වෙනස් කිරීම පිළිබඳ කතා කළා, හැබැයි දැන් ඒක වෙනස් නොකර ක්‍රියාත්මක කරනවා කියලා. අපි නෙමෙයි උත්තර දෙන්න ඕනේ ජාතික ජනබලවේග ආණ්ඩුව.